බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවතෙන කැළමන ස්වභාවය දැන් අඩුපීඩන කලාපයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. එතකොට මේක දැනට දකුණු අන්දමන් දූපත් අසල තමා ගමන් කරමින් පවතින්නේ. හැබැයි මේක ඉදිරි දින කීපය තුළ වයඹට බරව ඉදිරියට ගමන් කරමින් ගිනිකොර දිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ඇතුළු වෙනවා. එතකොට 29 වෙනිදා වෙනකොට මේක පීඩන අවපාතයක් බවට පරිවර්තන ලකුණු තමා දැනට පහළ වෙලා තියෙන්නේ. නැගෙනහිර, ඌව, හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සුපුරුදු ආකාරයට අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. අනෙක් කාරණේ තමයි අපි ධීවරහා නායක ප්‍රජාවට කියනවා, දිවයිනට ගිනිකොණ දිසාවේ විශේෂයෙන්ම මේ බෙංගාල බුක්ක ප්‍රදේශයේ අන්දමන් දූපත් අසල දීවරහා නායක කටයුතුල යෙදීමෙන් ඇත්තටම වලකින එක වඩා සුදුසුයි. මේ අතර මඩකලපුව මුහුදු ප්‍රදේශයේ රළු ස්වභාවයක් ගෙන ඇති බව වාර්තා වුණා. මේ තත්ත්වය නිසාම ප්‍රදේශයේ දීවරයින් මුහුදු යාමෙන්ද වැළකී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.